මේ ආණ්ඩුවසන් මෙතන ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයත් රජයත් අධිකරණයට අපහසුතාවයකට පත් වෙන විදිහට කටයුතු කරනවායි කියන මතයක් හදන්න උත්සාහයක් කරනවා. අපි පැහැදිලිව කියන්න ඕනි ජනාධිපතිතුමා තමයි 21 වස්සා සංශෝධනය ගෙනලා අධිකරණ ස්වාධීන කරන්න කටයුතු කළේ. ඒ විතරක් නෙමෙයි අපි කැබිනට් මණ්ඩලයත් රජයත් ඒකට ගරු කරනවා. ඒ නිසා එක්තන එහාට කතා කරන්න දෙයක් නැහැ. මේක පැහැදිලිව දිගින් දිගට මේ කතාව එච්චරයි. දෙවෙනි කාරණාව ඊයේ මේ ස්ටේ ඔර්ඩර්ස් තුනක් ගැන තිබ්බා. රජය මැදිහත් වුණා නම් ඒවට මැදිහත් වෙලා නවත්තන්න තිබ්බා. එකක් අර පළාත් පාලන පත්වීම් සම්බන්ධවත්, ඊළඟට වතුකම්කරුවන්ගේ පඩි සම්බන්ධව ස්ටේ ඔර්ඩර්ස් දෙකක් අවදි කියලා තියෙනවා. හැබැයි දැන් උදේ වරුවම අපි කතා කරන්නේ පොලිස්පතිගේක. මේක මීට පෙරත් මං කිව්වා විපක්ෂයේ හැමදාම ජයගමු ශ්‍රී ලංකා ජූලි 27 සහ 28 හෝමාගම වස් නැවතුම්පොළ පරිශ්‍රයේදී මේ පොලිස්පතිවරයා යුක්තිය වැඩසටහන කරනකොට මේකට විරුද්ධයි. ඊයේ වැඩියෙන්ම සන්තෝෂුනේ පාතාලේ අය. ඒ අයට මේ විපක්ෂයට රැකවරණය දෙන්නේ පාතාලේ. ඉතින් ඒක තමයි මේගොල්ලන්ගේ උනන්දුව. නැත්නම් අනිත් දෙකකට කතා කරන්න එපා. වතුකම් කරුවගේ පැඩි ගැනත් කතා කරන්න එපා. ඒක කරු නියෝජකයන්. ඒ නිසා වැඩි තැනකට මේ වට ගෙනියන්න එපා කියන කාරණාව මතක් කරමින් මම කියන්නේ.